වසරෙන් වසර ෆැෂන් වර්ල්ඩ් එකේ තිබෙන කලර්ස්, ඩිසයින්ස්, ෆැබ්‍රික් වෙනස් වෙනවා. දැන් මේ වගේ ඇනිමල් ප්‍රින්ටඩ් ඩ්‍රෙසස් වලට ඉන්ස්පිරේෂන්ස් ලැබිලා තියෙන අප්‍රිකන් කල්චර්ස් වලින්. දැන් මේ 2014 ඒකේ විලාසිතා ලෝකයට එකතු වෙන වෙනස්කම් මොනවාද? ඒ ගැන කතා කරන්න අද අයිස්ටේ. क्या है सिर्फ एक नंबर ना වෙනකොට හැම කෙනෙකුටම තමන්ටම කියලා පෝට්ෆෝලියෝ එකක් ක්‍රියේට් වෙනවා. එතනදී අපි උත්සාහ කරන්නේ විවිධත්වයෙන් යුත් නිර්මාණ එයට ඇතුළත් කරන්න. ඉතින් එවැනි පෝට්ෆෝලියෝ එකක් මේන්ටේන් කරන්නේ කොහොමද? ෆැෂන් ප්‍රොෆයිල් සෙග්මන්ට් එකෙන් අපි කතා කරන්නේ ඒ ගැන. ඒ ක්‍රියේටිව් පෝට්ෆෝලියෝස් වල ෆොටෝග්‍රාෆි අතින් දායක වුණේ රෆෑලා. රෆි ඩිසයින් කරපු මේ පෝට්ෆෝලියෝ වලට උමාලි වගේම සාරංගත් දායක වුණා. දැන් සාරංගගේ උමාලිගේ දෙන්නම ගොඩක් ටැලන්ටඩ් ඇක්ටර් කෙනෙකුයි ඇක්ට්‍රස් කෙනෙකුයි දෙන්නගෙන් පෝට්ෆෝලියෝ එක බිල්ඩ් අප් කරලා ඒ පික්චර්ස් උත් මම මේ අවුරුද්ද 2014 කැලෙන්ඩර් එකත් එක්ක ලින්ක් අප් කරලා තියෙනවා. මේ අවුරුද්දේ පළවෙනියෙම කියන්නේ ජනවරි මාසේ පටන් ගන්න උමාලිගේ ෆොටෝ ෂූට් එකකේ මාලි වගේ පෝට්ෆෝලියෝ එක බලද්දී අපිට පේනවා විවිධත්වයක් ඒට එකතු කරලා තියෙනවා. ඒ නිර්මාණ උනේ කොහොමද කියලා කතා කරොත් අපි ඔව් රශ්මි අපි ඕනම කෙනෙක් කැමති අපි විවිධ ස්වරූපයන් දකින්න. විශේෂයෙන්ම මම මෙතෙක් කල් කරලා තියෙන නිර්මාණවල මගේ දැකලා තියෙන මම බොහෝ විට මගේ ගැමි ස්වරූපයක්. විවිධ දේවල් දකින්න කැමති අපි. ඉතින් මගේ පළවෙනියට මම විවිධත්වයක් දැක්කේ සියෙන්තයි කියන ෆොටෝ ෂූට් එකේදී. ලංකාවට සෙලිබ්‍රිටි කැලෙන්ඩර් එකක් කියන්නේ හරි අලුත් දෙයක්. මොකද අපේ ආටිස්ට්ලාගෙන් එච්චර දුරට ගිය වැඩක් ඇත්තටම ගන්නේ නැති තරම. මොකද අපේ ආටිස්ට්ලා ඇත්තටම ගොඩාක් ටැලන්ටඩ්, ගොඩාක් ලුක්ස් වලට යන්න පුළුවන්, ගොඩාක් ස්ටයිලයිස් කරන්න පුළුවන් විදිය මූණවල් ඇන්ඩ් ටැලන්ට්ස් තියෙන කට්ටිය. ඒ හින්දා මේ 2014 කැලෙන්ඩර් එක මේන්ලි ෆෝකස් වෙන්නේ එක එක තීම්ස්, එක එක කන්සෙප්ට්ස්, එක එක ලුක්ස් ඇන්ඩ් එක එක ස්ටයිලින් කන්සෙප්ට්ස් වලට ඩෙවලප් වෙච්ච කැලෙන්ඩර් එකක්. ආටිස්ට්ලා 12 දෙනෙක්ගේ ස්ටාර්ටින් ෆ්‍රම් උමාලි, ඊට පස්සේ නුවන්, ගුණසේකර, මේනකා මදුවන්ති, උදාරි පෙරේරා, ශල්නි තාරකා, හේමා රණසිංහ, සාරංග දිසාසේකර, සමලි ෆොන්සේකා, සනාලි ෆොන්සේකා මේ වගේ ආටිස්ට්ලා 12 දෙනෙක්ගෙන් ඉන්ක්ලූඩ් වෙච්ච සෙලිබ්‍රිටි කැලෙන්ඩර් එකක් මම මේ අවුරුද්දේ කරලා තියෙන්නේ. සාරංග දැන් ඔයාගේ ප්‍රොෆෙෂන් එකත් එක්ක විවිධ කැරක්ටර්ස් වලින් ඔබට පික්චර්ස් ලැබෙනවා. නමුත් රැෆීත් එක්ක මේ විදිහ වෙනස්ම ආකාරයක පෝට්ෆෝලියෝ එකක් කරන්න හිතුනේ ඇයි ඔබට? ඔව් ලංකාවේ රංගන ශිල්පීන් ශිල්පිනියන්ට මම හිතන්නේ තියෙන ලොකුම අවාසියක් තමයි මේ ටයිප් කාස්ටිං කියන එක. එකම විදිහ චරිතවලට කොටු වීම. ඉතින් මම හිතනවා ඒ වගේ තැනකදී රංගන ශිල්පියෙක් විදිහට විවිධ විදිහේ ඡායාරූප අපි ළඟ තියෙන එක ඉතාම හොඳයි. සම
සමහර වෙලාවට ලංකාවේ රංගන ශිල්පීන් පෝට්ෆෝලියෝ එකක් පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්නේ නැති තත්ත්වයක් අපි දැකලා තියෙනවා. නමුත් දැන් ටිකෙන් ටික ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු වෙන තත්ත්වයකුත් තියෙනවා. ඒක එක හොඳ ප්‍රවණතාවක්. ඉතින් එතනදී තමයි රැෆෙල වගේ නිර්මාණශීලී ඡායාරූප ශිල්පීන්ට මේ අපිත් එක්ක ඉතාම සුහදව ගනුදෙනු කරලා නිර්මාණශීලී දෙයක් කරන්න හොඳ අවස්ථාවක් ලැබෙන්නේ. පෝට්ෆෝලියෝ එකක් තියෙන වැදගත්කමක් හැටියට මම දකින්නේ අපි නිතර දකින ස්වරූපයන් වලට වෙනස් ස්වරූපයන් වලට ගිහිල්ලා විවිධ චරිත කරන්න තියෙන අවස්ථාව අඩුයි. ඉතින් මේ වගේ දේවල් හරහා අපේ විවිධ ස්වරූපයන් මිනිසුන්ට දැක බලා ගන්න හම් වෙනවා. ඒකෙන් අපි සතුටක් ලබනවා. දෙදස් දාහතර ගැන කතා කරනවා නම් දැන් 2013 කරණේවයි 2014 රිපීට් කරන එක ඇත්තටම මගේ ඩෙවලොප්මන්ට් එකක් නැති තරම්නේ. හිඳ මං හිතුවා මේ අවුරුද්දේ මං ටිකක් වෙනස් විදිය දේවල් ඒ වගේම ටිකක් රිස්කි ඇඩ්වෙන්චරස් දේවල් වලට ට්‍රයි අවුට් කරනවා කියලා. දැන්ට මගේ ගොඩක් ටාගට් එක වෙලා තියෙන්නේ ඇඩ්වෙන්චරස් සයිඩ් එකකින් ෂූට්ස් වගේක් කරන්න. දැන්ට මං එකක් ස්ටාර්ට් කරා නදීෂ හෙමමාලිය අපේ ඇක්ට්‍රස් කෙනෙක් එයත් එක්ක මං ස්ටාර්ට් කරා සතුත් එක්ක කියන අලියෝ එමෝස්ලා ගිරව් ඒ හැමෝම පාවිච්චි කරලා ගොඩක් අලුත් විදිය රාජස්ථානි කන්සෙප්ට් එකකට ටිකක් වයිල් ලුක් එකකට ඩෙවලප් කරා. මොකද අද වෙනකම් මමත් ඒ සත්තුන් හැන්ඩල් කරන එක ඇත්තටම හරි අමාරුයි. මොකද ඒ සත්තුන්ට අපි කියන විදිය පෝසස් තේරෙන්නේ ඒගොල්ලන්ට ඒගොල්ලෝ පෝස් කරනකම් අපි ඒකට කෝපරේට් කරන්න ඕනේ. ඉතින් ඒ වගේ රිස්ක් එකක් අරගෙන 2014 ෂූට් එකක් ස්ටාර්ට් කරා. මම ඇත්තටම ඒක ගැන ගොඩක් සන්තෝෂ වෙනවා. මොකද throughout this year මගේ එක ප්ලෑන් එකක් වෙලා තිබ්බා. මම දැන් කරපු ඒවා ගොඩක් රිස්ක් ලෙවල් එක අඩු දේවල්. මට ඕන වෙලා තිබුණා රිස්ක් එක පොඩ්ඩක් වැඩි විදිය දේවල් කරන්න. 2014 ටාගට් එක ගොඩක් අලුත් කලර් තීම් වලට මම ට්‍රයි අවුට් කරන්න හිතන් ඉන්නවා. මොකද මගේ යූෂුවල් යන කලර් තීම් එකක් තියෙනවා. මම කැමති මගේ ඇහැට ප්‍රිය කලර් තීම් එකක්. ඉතින් මම හිතන් ඉන්නවා ඒ කලර් තීම් එක බ්‍රේක් කරන්න. ඒ වගේම ගොතික් කියන කන්සෙප්ට් එකෙන් චුට්ටක් එළියට යන්න. මොකද ගොඩක් දෙනෙක් කියනවා ඒ හැමතිස්සම ගොතික් කරන්නේ. ඉතින් ඊපස්සේ මටත් හිතුණා ඕකේ ඩාර්ක් සයිඩ් එකෙන් පොඩ්ඩක් එළියට ගිහලා මම ට්‍රයි අවුට් කරා ගොඩක් ෂූට්ස්. ඒ වුණාට 2014 වල මම ගොඩක් ඒක එක්ස්පෙරිමන්ට් කරනවා කියලා හිතුවා. 2014 ස්ටයිල් එක වෙන්නේ ගොඩක් less gothic more adventurous shoot. මං හිතන විදිහට මම නිවැරදි නම් රැෆෙලා මුලින්ම රංගන ශිල්පියෙක් හෝ ශිල්පිනියක් සමග වැඩ කටයුතු කළේ මාත් එක්ක. ඉතින් එතනදී රැෆෙලා මට ආරාධනාවක් කරා මේ විදිහේ අපි වෙනස්ම තේමාවක ඡායාරූප කීපයක් කරමු. මම ඉතාම කැමැත්තෙන් ඒ ආරාධනාව භාරගත්තා. ඉතින් එතනින් පස්සේ අපි විවිධ හැඩතලෝසේ කියන්නේ උදාහරණයක් විදිහට කියනවා නම් ඩ්‍රැකියුලා ගේ චරිතයට මම ඡායාරූප කීපයක් ගත එක කිසි කෙනෙක් මං හිතන්නේ මගෙන් බලාපොරොත්තු වෙන ඇති කියලා. අනිත් මම රැෆෙලා ගැන දකින හොඳම කාරණාව තමයි ඇය රිසර්ච් කරනවා. මාලිත් එක්ක ලුක්ස් කීපයක්ම කරලා තියෙනවා. අපි මුලින්ම හම්බෙන්නේ එක කන්සෙප්ට් එක සියන්තයි කියලා ද ට්‍රයිබල් ප්‍රින්සස් නැත්නම් වනාන්තරයට අධිපති කුමාරිකාවක් වගේ කන්සෙප්ට් එකකට තමයි අපි ගියේ. ඒකට ගොඩක් රෙඩ් ඉන්ඩියන් කන්සෙප්ට් එකක් ගියේ. මොකද උමාලිගේ හැමතිස්සම තියෙන්නේ හරිම චාම් ලුක් එකක්. මට ඕන වුණා ඒක පොඩ්ඩක් ස්පයිස් අප් කරන්න. මොකද එයාගේ ඇත්තටම ගොඩක් වර්සටයිල් මූණක් තියෙනවා. ඒ වගේම ගොඩක් ටැලන්ටඩ් ඇක්ට්‍රස් කෙනෙක්. ඒ හින්දා මට ඕන වුණා එයාගේ ඒ ටැලන්ට් එක පාවිච්චි කරලා ගොඩක් අමුතු විදිහේ ෂූට් එකක් කරන්න. එතන තමයි මම උමාලිව මුලින්ම හම්බෙන්නේ. අපි ඉංගිරිය කැලෑවක ගිහලා ෂූට් එකක් කරා. ඇත්තටම කෝපරේෂන් එක ගොඩක්ම වැඩි. ඒකේ මොකද ගොඩක් වතුරේ කැලෑවේ ගස් උඩ නැගලා එහෙම ෂූට් එකක් කරන්න තිබ්බා. මොකද උමාලිටත් ඒකේ ගොඩක් අමාරුතයන් තිබ්බා. මොකද 4.5 inches විතර හීල්ස් ඇඳලා ගස් උඩ නගින්න තරම් එයාගේ ඩෙඩිකේෂන් එක ගොඩක් තිබුණා. එතනින් පස්සේ අපි ආයිත් හම්බෙනවා. උමාලිගේ අවෝඩ් එකක් හම්බුණා එයාගේ ටෙලිග්‍රාම් එකට. ඒකත් එක්කම අපි ඒකේ අවෝඩ් එකත් එක්ක ෂූට් එකක් කරා. ඉතින් ඇත්තනදි මං ගත්ත රෑන්ඩම් ෂොට්ස් වගේක් තියෙනවා. ඒකනේ එයා හරිම චාම් සිම්පල් කැරක්ට එකක්. ඉතින් මට වුණා ඒ කැරක්ටරිස්ටික්ස් හයිලයිට් කරලා ෂූට් එකක් කරා. ඒක ගොඩක් වෙලාවට ලයිෆ් ස්ටයිල් ෂූට් එකක් වගේ එකක් වුණේ. සාරංග කියපු දෙයට මම එකතු කරන්න කැමතියි මේ වගේ දෙයක්. ඒ කියන්නේ දැන් අපි
කන්සෙප්ට් එකක් හිතාගෙන යනවා. එහෙමත් නැත්නම් අපි ගේ අපේ හිතේ තියෙන ඕකේ මම කරා ස්ටෝම් කියලා එකක්. එතකොට මම මේ වගේ ඉමේජ් එකක් තියෙයි මගේ කියලා හිතාගෙන ගිහිල්ලා ඊට පස්සේ ඒක බලනකොටත් අපිට සතුටක් තියෙනවා. අපි හිතපු විදිහට දේවල් ඇවිල්ලා තියෙනවා. ඊට එහා දේවල් ඇවිල්ලා තියෙනවා කියලා. මට තියෙන අත්දැකීමක් රෆිලා එක්ක මට හම්බෙච්ච අවෝඩ් එකත් එක්ක මට තිබ්බේ නැහැ පින්තූර කීපයක්. ඉතින් මට ඒක ගන්න උමනා තිබ්බේ. හැබැයි ගිය වෙලාවේ එතනදී ඒ ස්ථානයට ගැලපෙන විදිහට දේවල් පාවිච්චි කළා. එතකොට රෆිලාගේ තාත්තත් හිටියා. තාත්තා හුඟක් සහයෝගයක් දෙනවා රෆිලාට එයාගේ වැඩවලදී. ඒකත් එක්කම අපි ළඟට කරනවා සුපර් හීරෝ කැරක්ටර් එකක් තියෙන ස්ටෝම් කියලා. අපි හැමෝම දන්නවා පොඩි කාලේ එක්ස්මෙන් කියන කාටුන් එකේ ඊට පස්සේ මූවි එකේ අපිට හම්බෙන කැරක්ටර් එකක්. මට ඕන වුණා ඒ වගේ ඉන්ටර්නැෂනල් කැරක්ටර් එකක් ඩාර්ක් ස්කින් ඇක්ට්‍රස් කෙනෙක්ට හෝ ආර්ටිස්ට් කෙනෙක්ට කොහොමද අප්ලයි කරන්නේ. උමාලි කියන්නේ ටෑන් එක්කෙනෙක්. ස්ටෝම්ගේ කලයක මට ඕනනේ ගොඩක් ෆොරින් ස්කින් ටෝන් එකක්. ඒකත් එක්කම වයිට් හෙයා. ඒ හැම එකත් එක්කම උමාලිගේ ගොඩක් ෆීමේල් ආර්ටිස්ට් කෙනෙක් දකින්න ඇති දෙයක් තමයි ස්ටන්ට්ස්. කියන්නේ ගොඩක් ස්ටන්ට්ස් කරවලා ඒ වගේ ෂූට් එකක් වුණේ සුපර් හීරෝ කන්සෙප්ට් එකක් හින්දා. ඊට පස්සේ අපි ගියා ගොඩක් අන්එක්ස්පෙක්ටඩ් ෂූට් එකක් බොයි කෙනෙක්ගේ වගේ රියලි ෂෝට් හෙයා විග් එකක් යූස් කරලා කොන්ටැක්ට් ලෙන්සස් චේන්ජ් කරලා ඒකේ ස්ටයිලිං ඔක්කොම කරේ චෙරි කියලා කන්සෙප්ට් එකකට. ගොඩක් ඩිෆරෙන්ට් ලුක්ස් ගොඩකට ගියා. ඔක්කොම මම හිතන්නේ අපි මම උමාලිත් එක්ක ලුක්ස් හතරක් පහක් වෙද්දි මේ වෙද්දි කරලා තියෙනවා. ඒ ස්ථානයේදී අවශ්‍ය විදිහට ආලෝකය හසුරව ගන්න කොයි විදිහටද, ඒත් එක්ක මේ චරිතයේ තියෙන චරිත ලක්ෂණ එළියට ගන්න කොහොමද, ඒත් එක්කම තමයි හැමතිස්සම අපි උත්සාහ කරා මේ කතාන්දරයක් කියන්න. ස්ටෝරි බෝඩ් ටයිප් එකකටත් අපි සමහර ෂූට්ස් කරා. මං හිතන්නේ පෝට්ෆෝලියෝ එකකදී ඒ විවිධත්වය වඩා වැදගත් වෙනවා. ඒකෙදි වෙල්ඩින් ස්පාක්ස් වතුරේ හැම දෙයක්ම යූස් කරා. මං හිතන්නේ සාරංගගේ ජැකට් එකක් පිච්චුණා වෙල්ඩින් ස්පාක්ස් වල. මොකද අපි ෂූට් කරද්දී ලැඩේකේ උඩ වෙල්ඩින් ස්පාක්ස් කරන කෙනෙක් හිටියා ෂූට් එක වෙලාවේදී. ඒකත් ඊට පස්සේ අපි කරා ගොතික් ෂූට් එකක් ඩාර්ක් සෝල් කියලා. ජෝකර් කෙනෙක්ගේ වගේ ගොතික් ආයි මේකප් එකක් බ්ලැක් ඩාර්ක් ටියර්ස් යූස් කරලා සත්තු යූස් කරලා ගොඩක් අමුතු විදිහේ ඉලෙක්ට්‍රොනික් වයර්ස් ඒ වගේ දේවල් යූස් කරලා අපි කරා බිල්ඩප් කරා ඒ ෂූට් එක. නිර්මාණකරණයේදී අපි ඇතැම් වෙලාවට ප්ලෑන් කර 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 ප්ලෑන් කර කර කරන දේවල් වලට වඩා අර විදිහට දේවල් කරාමත් අපිට එතනත් වෙනස් දෙයක් දකින්න, අපි අනපේක්ෂිත දෙයක් දකින්න අපිට පුළුවන්කම තියෙනවා. ඒකත් අපිට වැදගත් වෙනවා කියලා මම හිතනවා.